චායා ලිඳනලගෙන් එද්දී පාන්දර හසේ ලාරත්තරන් පැහැකත් ඡායාව යන්තමින් දිස්ව වැටී තිබුණි. ඇය දෙස බලා දෙතුන් ඉටම සිනාසුනාය. පාන්දර නෑවේ කාලෙකිනි. ඒ නිසා චායා ඔන්නේ ගැහිගෙයිය. දීරෙද්දේතත පිපුුණු ලැමට වඩ වඩා තදර දැනුනිි. ඡායා රෝස පැගත්තු අය පපුුවටත් ගෙල්ටත් තුන්්ඩි කරගෙන පඩිය නැග උඩට ආවාය. හොඩ එනෙ මුරුදු සබන් සුුවඳ ඇගේ හිතට නැවු හැගිමක් ගෙනආාවේ. ඒ නිසා හිතර දෙන්න නැවුම් පියවතුර හැඟීමට ඇය කවදත් තාසා කලාාය. නාගෙනෑ පැයක් පමණ ගතන තුර ඒ නැවම් බව හදවතල් දැනේ. ලිඳලගෙන් එදදි හමුවන කෝපිගස් තුනාහතරලඟදි චායාගේ දෙපා ඉබේටම නැවතුනි. කෝපි ගස්සල මල් පිරී තිබුණ ගෝපි ගස්සල එක් මලක් පමණක්ඩජායා නහෑැත් ලංකරසිප ගත්තාය. මේියයයිකයා හඳුනාගත නොහකි හමුතුම සුවදක් කෝපිමල්ලොල ඇත ඒ සිතුවා අය. කෝපි ගස්සල මෙතරම් පිණිපිරී ඇත්තේ ඒ පසලොස්සක නිසා වන්නට ඇත. හඳ එලියට තෙත්ත පිනිරෑස් රෝභගමන් නොමතිවම දෝරෙ ගලයි. චායා කරට වඩා මදා පහට වැටීද හෝ කෙටි කොන්්ඩේ බැඳ ඒවඩින් තුවාය කවාකාරෝ උතාගත්තාය. නාගත්පසු කෝඩේ පුංචිවෙේ. යන්නට කලින් ඒ කෙසවූ වියලාගතයුතුය. ඩ භාගරි වේලීගීවි ඇතිව ෙත තට්ටු තට්ටු වායට චායාප්‍රී ලාය. කොන්ඩේ හැමදාමත් එහෙම තිීෙනවා නම් කියා යට සිතෙයි. එහෙත් වියලීගිය පසු කොන්නේට ඒ සුන්ඳදර තෙත් බව නැත. ඇරත් එත කොන්්ඩෙන් වැඩි වෙලාවක් චායායට ඉන්නට ඉඩල්ලබෙන්න්නේද කලාතුරගෙන. නාගෙන කොහිටියය තම්මා තුවායක් රැගෙන පැමිණ චායාගේ කෝඩ පිස දමයි. අම්ම තමයි මගේ කෝඩි ඇත කරන්නේ. ලස්සන්ට තිබ්බා මදුරගව වගේ. චායා සිනාසී කියන්නේ අම්මා හිස පිස දමද්දිී දැන්න ආශ්වාදේද විඳිමින්නේ. හොඳ ලස්සන කොන්න ගස්සල මුල් පන්නැති වෙලා හැලින්න ගත්තම තේරේ ඉස්්ටයිල්ලෙක. අම්මා හිස පිසිදා ආවර කරද්දි චායට ලෝබසිදී. තෙත නැතත් අම්ම ඔය ඔලු අතකකාා ඉන්නවනම් ඡායා කැමති. මේ හරි කහනව කහන වගේ අම්මේ උකනෙද දන්න චුට්ට බලන්නකෝ. අම්මා ඡායාගේ මේ කපිටිකම් දන්නේ වෙලාවත් තිමුණු පැෑදකක් වෝ එකදිට ඇය ජායගේ කෝඩේ පිරිමිදි. ය ඇති හරෙන් නෑදරෝ උකනෙක්තිය ලේනියක් කොත්න්නෑ. ඉන්න අනම් කියල හිතලා අතගන්නකෝ නාලා ඔළුයි කැක්කුමද කොයද. ජායා වඩත් සුරක්සිති ලෙස අම්මාගේ උක්කුලට බරවේ තා පෑකටවත් ඇගේ මිදන්නට තමාට බැරිබා ඔම්ම අදැකීමින් දන්නේ. ජායාගේ හිසා අතගත්දි පත්මාගේ පපු ඇවැනිින් උපන්සිනයසින් මෙලොක්වේ ඡායා කුලේ දිනත් පියාගෙන උන්නොත් පත්මා යහිංසක මූුණ දෙස බලාගෙන මින්දී. මගේ කෙල්ලගේ අනාගතයේ මොක්කේද? ඒ හැම විටකම ඇගේ පපුඒ ප්‍රශ්නය ගිින්දරක් මෙ දැවේ. පපුය කොනකින් පටන්ගන්නා ඒ ගින්දර මුළු නාරවැල් පුරාම දුවන්නටගතවන්නේ කුඩාකාල්ලයකි. හේතුව නැතුවම් පත්මාගේ දෙනෙත් මේ හැම්ම විටකම තෙත්තේ. අම්ම අම්ම අටනවනේ ද හිටියවනම අම්මාගේ හිල්ලුමක උනුහොම කම්මුල්වොට දැනි ඇහැරී ඡායාආසන්නයෙන්. පත්මාඒ මෝතට කඳලු පියදාගත්තේ හිටියටත් වඩා දුබර හිනාවගින් ඇස් අරසාගෙන පි දෙන්න ගැන ඉතනකොට ලාවට හරි දුකයි නේ දම්මේ. ඡායා කියන්නේ දිනෙත් පියාගෙනමේ මෝතකින් පිියුණු දිනෙත් දොරවල් අතරින් තෙත ගඳුලක් පණි. නිදාගෙන ඉන්නා නිසා ඒ කඳළු ගලන්නේ දිනෙත් දෙෙලවරනි. මට මංගෙන නෙවේ ඔයාගැෙන බයයි බතේ. පත්මා දෝතම ඡායාගේ සුදුකම්මුල් ඔොට තියා කියන්නේය. අම්මාගේ අත්වල් මේතර සනීපයක් ඇති ඇයි දයි චායා ඒය විදිමින් සිතුවා අ. ඉස්සර තාත්ව වැඩෑරල්ල එන්නන්නේ මේ වෙලාවටන. සමාර වෙලාට දොරකට වෙලා ඉදිද්දි ටහිතෙනවා තා දැන් එයි දැන් එයි කියලා. වෙලාවට තරහත් එක්ක පරක් වෙනවා කියලා. ඒත් සාලිට ඇවි බලද්දි මල් මාලි දාාපු පින්තූරෙ බේවා. ඒ වගේ දවසට කන්නව හිතනෑම්මේ. අම්මටත් දෝටත් එෙකවර හැඩුුණී පත්මා දේනයගි කෙලෙටින් දෑතම මෙ අවයගේ නිකට පිළිමැත්්දාය. චන්දසිරි සීවී දවසකට කීවතාවක් පබෝ පැළි කඳු ගලනවා දැයි දුවදන්නේ නැයි පත්මා සිතුවාය. අතපය කෙල්ල හරි අන්ද වෙලාහරි අබිළඟට වෙලා හන්නන හිත යැරි පිරිලා. මේ පුටුවල පවා තාත්තාගේ සූඳ තියෙනවා වගේ. තාත්ත කොයාරි හොඳ දෙැනක ඇති අම්මේ අනන්න එපා. ඡාය අම්මට අනන් එපා කියවද ඇගේ දෙනෙත්තුවලද කඳුළුියල්. ජීවිත අහසේ පුරපස දැල්ලුණු එකම සඳම ගිලි මියදා සිට මේ ඇසල කඳුලොලට වඩා සැනසිල්ල තිබුණ ඉනැට. තාතා සීවී ප්‍රථමුවත් අම්මාගෙන ස් දුක සිතිී දෙවනුුවත් ඡායාගේ පහෝ දෙවතම ඇල් ඇවිලිනිි. ඒ කඩාකත් කුඩා කෝපිමල්, කෝපි මල් මුකරේමත රදවා සෙමෙන් සෙමින් කුස්ය පැත්තර ඇවිදිගෙන ගියාය. කුස්සට අන්නරත් ප්‍රථම අම්මා හදන කැකුළු විරිපතය සුවන චායායට දැන්න්නේී. හැගේ හිස් බඩමඒ සුවඳින් පිරුණි දැන්නන් නොකැවත්කමක් නෑ. බඩපිරුණා යයි ඇයට සින. ඡායා කුස්සි උලුවසළඟ අතරවේ අම්මා කුඩාක් කෙසෙල් දැල්ලට කිරිබත් තමා තවන අයරුපද බලා උන්න අය. ඒ පුංචි කිරිපතකි. වැඩිමුණු තින් කැපේ හැකේ කෑලි හතරගේ. හොමත් එකකවේලකට ඉදිෙන්නෙ හාල් හොන්ඩුවකි. නැත්තං හොන්ඩු එකහමාරකි. අම්මාට දුවටත් ඒේ හොඳට මෑඇතිය. ඒත් වැඩිවෙන දවස්සේ. ඉන්දට බත් මදිවේ ඒ හොඳට තක්කාලි දමා කරවල හොදක් හැද දිනටේ. එෙදිනට ජාය කොහොමටත් දෙතුම් මිටක් බෙදාගෙන ආශාවෙන් කන්නේයේ. ඒ දන්න පත්මා කරව ොදක් හැදූ දවසට වැඩිපුර හල් ලිපී තබයි. රිබත්ව තව වටේ රව්ොට පත්මා ජාදෙස බැලුවවායයි. ඇතම් පපෝට ෙනවුන් ද දකිද්දියගේ පපු අනුකම්පමෙන් කඩාවැටන්නේ. තෙත්තරිදි ඇඳගෙන සීතලි ඉන්න හොඳනෑ යන්න දැන්මම ඇදගන්න පටන්ගන්න සාරි අඳින්නවාට පැයක් කොත්යයි. සාරයගෙන මතක්කයි චායාගේ පපු අලුතින් සැලීගියයි. අදනම් කුමක්කෝ කරදයක් තමාට වන්න බවනං ඇයට විශ්වාසේ. ඒ තරමටම ඇය සාරි අඳින්නට උන්නේ බියණි. මටනම් බයබෑ ඇඳගෙන යන්න ශුවර් ඕක කොයි වෙලාකාහරි කඩාවැටෙනවා. බලන්නකු. යා ඇඩුම්බ හඩින් කිවේ අම්මා ඒ තමාට බලින් අන්දවන්නක් මෙන් සිතායි. ඒත් සම්මුක පරිෂණට යායුත්තේ සාරයක් ඇඳගෙනමේ. ගෞමක් ඇදිනවනම් ඒ කෑලි දුනක අලොත්ම විලාසිතාවක් වියයුති. ඒ සඳහා වෙනම සපත්තු ගතයත. ඒ කිසවත් චායාට නැත. අඩුියද මේ පිරිමසාගෙන හොඳට පෙනුමක් ගතැකි එක මැඳම සාරයේ. යන්න ඔයා අඳන්න පටන් ගන්න. මල් ලනු විෂ්ටික තල්ල එන්නම්. පත්මා කට මිරිස් කරල් දෙක තුනත් දමකිීවා. රස්සාව හම්බූනෙත් නෑ අම්ම කිරිබත් හදනවා කවදර ඉටිය් ඩගාල බඩගාල හම්බුණන දවසර රිපත්තා දන්න. මං භාරෙකුත් වන ඔයා හිත කලබල කරගන්නදූ යන්නකෝ. ඒක තමයි අමාරුම්වැඩි. ඡාය අම්මා කිබත් සෑද කුඩා මුට්ටි ඉතිරිවීති වූ කිබත් දංකුඩ කැබැල්ලක් කට දමාගෙන කුස්සකැල්ලෙන් පිටූ අය. කිරිබත් දංකුඩවෙල ඇත්තේ අමතුම රසකි. පොඩි කාලේ ඔයා හොඳ කිරිබත් එවා කියලා දංකොඩ වූරල ඉල්න්නවා. ං එපාකි අ්දි තාද ංකුඩ රල් යට දෙෙනවා අම්ම දවසක් කියවගතාව කැට සීවිය මං ගිය ආත්මෙත් මේ වගේ දුපත් කෙල්ලෙක් විින් න්නැති ජායා සිතු අයේ